කොහොමද විදුක YouTube channel එකෙන් කාලයකට පස්සේ තමයි ඔන්න ඕගලන්ව හම්බ වෙන්න අවස්ථාවක් ලැබුණේ. පොගේ ටික ටික කාර්ය බහුල වුණා. ඒ නිසා වීඩියෝ එකක් කරන්න බැරි වුණා. අද දවසේදී විදු ආවේ Google එකෙන් යතුරු පැදිකරුවන්ට, ලංකාවේ යතුරු පැදිකරුවන්ට දීපු නත්තල් ටැග් ගැන කියන්න. අපි බලමු මොකක්ද ඒ ටැග් කියලා. අද දවසේ කියන්නේ දෙසැම්බර් මාසේ 21 වෙනිදා අපි Google Maps open කරපුවාම අපිට notification එකක් ආවා. මේ motor bicycle සඳහා, එහෙම නැත්නම් යතුරු පැදි සඳහා විශේෂිත ෆීචර් එකක් අද දවසේ ඉඳලා හඳුන්වා දීලා තියෙනවා ලංකාව සඳහා කියලා. ඉතින් මේ අලුත්ම ෆීචර් එක තමයි යතුරු පැදියකින් යනවා නම් කොයි විදිහටද අපිට යන්න පුළුවන් කියලා. 2017 වසරේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා තමයි මේක Google ආයතනය විසින් ඉන්දියාවට හඳුන්වලා දුන්නේ. හැබැයි මේක අපිට එන්න තවත් අවුරුද්දක කාලයක් ගියා. මොකද ආසියා කරේ තවත් රටවල් කිහිපයකත් හදා බලලා පහුගිය සතියේ පාකිස්තානයට මේක අත්හදා බැලුවා. එතකොට දැන් අද ඉඳලා තමයි අපිට මේක අත්හදා බලන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මෝටර් රථයකට යන්න බැරි පාරවල් අපිට පෙන්නනවා යතුරු පැදියෙන් යනකොට. මේ අඩි දෙකේ තුනේ පුංචි පාරවල් වල මෝටර් රථවලට යන්න බෑනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි බයික් එකේ ගියත් මෙතෙක් කාලයක් සර්ච් කළේ කොහෙට හරි යන්න මෝටර් රථයේ අයිකන් එක දාලා තමයි අපි සර්ච් කළේ. එතකොට අපිට ලැබිච්ච කාලයට වඩා අඩු කාලයකින් අපිට යතුරු පැදියෙන් යන්න හැකියාවක් තිබුණා. හැබැයි දැන් ඔන්න ලැබිලා තියෙනවා මේ යතුරු පැදියෙන් යනවා නම් ගත වෙන කාලය මෙන්න මෙච්චරක් කියලා නිවැරදිම කාලය අපිට ලැබිලා තියෙනවා. ඔබට පුළුවන් නම් මෙන්න මේ කාලයට වඩා අඩුවෙන් යන්න ට්‍රයි කරන්න. ඒක ටිකක් අමාරු වැඩක්. හැබැයි ඉතින් බැරිම නැහැ. නමුත් ටිකක් අමාරු වැඩක්, පුළුවන් නම් උත්සාහ කරලා බලන්න. එතකොට මේ අපිට මේ Google Maps වල තවත් icon කීපයක් බලා ගන්න පුළුවන්. එකක් තමයි මේ තියෙන පොදු ප්‍රවාහන සේවා සඳහා වෙන් වෙච්ච එක. ලංකාවේ මේක සක්‍රිය වෙලා නැහැ. මේ තියෙන්නේ අපිට කොහේ හරි යනකොට පයින් යනවා නම් ගත වෙන කාලය. මේ තියෙන්නේ ටැක්සියකින් යනවා නම් ගත වෙන කාලය. මේ ඒ සඳහා වෙන් වෙච්ච ටැක්සි සමාගම් කිහිපයක තොරතුරුත් Google Maps වල අඩංගු වෙනවා. ඒ වගේම තමයි දැන් අපි සාමාන්‍යයෙන් කාර් එකක යනවා නම් මේ අධිවේගී මාර්ග ඉවත් කරලා සර්ච් කරනවා. අධිවේගී මාර්ගේ යන්න අදහසක් නැත්තම්. හැබැයි දැන් ඔබට බලා ගන්න පුළුවන් මේ මම ගාල්ලට යන්න සර්ච් කරපුවාම මෝටර් රථයකින් යනවා නම් පැය 1යි විනාඩි 38යි ඒ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා. හැබැයි යතුරු පැදියකින් යනවා නම් ඔටෝමැටිකලිම මේ අධිවේගී මාර්ග ඉවත් වෙලා සාමාන්‍ය මාර්ගය තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ පැය 2යි විනාඩි 25ක කාලයක් පෙන්වනවා. ඉතින් ඕක තමයි තියෙන විශේෂත්වය. හැබැයි දැන් අපිට මේ දීලා තියෙන කාලය සාමාන්‍යයෙන් අපි දන්නවා අපි බයික් එකේ ගියත් මෙතෙක් කාලයක්. ඊළඟට මම ඔබට කියන්න යන්නේ මේක නම් සාමාන්‍යයෙන් ඔබ දන්න දෙයක්. මේක කලින් ඉඳලම තිබ්බ ෆීචර් එකක්. අපි බලමු දැන් සාමාන්‍යයෙන් ගත වෙන වෙලාව. ඒ කියන්නේ අපි පිටත් වෙන්නේ උදේ 7ට නම් අපිට ළඟා වෙන්න කොච්චර වෙලාවක් යනවද, කීය වෙද්දිද ළඟා වෙන්න පුළුවන් කියන එක අපිට බලා ගැනීමේ පහසුකම තියෙනවා මේ Google Maps තුල. දැන් මේ විදිහට අපිට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් පැය 2යි විනාඩි 30ත් පැය 3යි විනාඩි 10ක කාලයක් අතර කාලයක් යනවා. 10යි 10 වෙනකොට මේ arrive on Saturday 22nd of December. ඊළඟට අපිට ඒ සඳහා යන වෙලාව 10යි 10ට අපිට යන්න පුළුවන් කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම තමයි අපි හිතමු අපිට 10 වෙද්දී ඉන්න අවශ්‍ය නම් ගාල්ලේ අපි මේ විදිහට සෙට් කරනවා අපිට යන්න අවශ්‍ය වෙලාව. arrive time එක 10 කියලා සෙට් කළාට පස්සේ මේ විදිහට අපිට ලැබෙනවා. එහෙමනම් යන්න ඕනේ ඔයා leave on Saturday 22nd of December කියලා වෙලාව, අපි යන්න අවශ්‍ය කරන වෙලාව, මෙහෙම පිටත් වෙන්න ඕනේ කරන වෙලාව බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට යතුරු පැදියෙන් යනවා නම් ඔන්න ඔබට විවිධ ස්ථාන සර්ච් කරලා බලන්න හැකියාවක් තියෙනවා. ටිකක් දුර ප්‍රදේශ වෙන්න පුළුවන්. එතකොට යතුරු පැදියකින් ඉක්මනින්ම යන්න පුළුවන් මාර්ගය ඔබට හොයා ගන්න පුළුවන්. මේක Google සමාගම විසින් අපේ යතුරු පැදිකරුවන්ට ලබා දීපු නත්තල් ටැග්ගක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබත් උත්සාහ කරලා බලන්න අපිට අලුත් අත්දැකීමක් යතුරු පැදිකරුවන්ටම වෙන් වෙච්ච යතුරු පැදිකරුවන්ට වෙන් වෙච්ච මාර්ගයක් බලා ගන්න හැකියාව තියෙනවා මේ විදිහට Google Maps තුලින්. හරි, එහෙමනම් Google Maps එකෙන් අද ඉඳලා ඔයාලට පුළුවන් මෝටර් බයිසිකලේ යනකොට තියෙන ලේසිම පාරවල් හොයාගන්න. ඉතින් මේ වගේ අලුත් දේවල් එක්ක විදු හැමදාමත් විදු YouTube channel එකෙන් ඔයාලා හම්බ වෙන්න එනවා. ඒ නිසා විදු YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට විදුගේ අලුත්ම updates බලා ගන්න පුළුවන්. එහෙමනම් ගිහිල්ලා එන්න. Google Maps එක තමයි දැන් ලංකාවේ යතුරු පැදිකරුවන්ගේ ගමන.